ජාතීන් අතර සංහිඳියාව සමගිය මිත්‍රත්වයේ මේ හැම දෙයක්ම රටක සංවර්ධනයේ තමත්ම වැදගත් වෙනවා. මේ පාදයාත්‍රාව තුලින් අපිට කියන ලොකු පණිවිඩයක් තියෙනවා. ඒ තමයි සිංහල දෙමළ මුස්ලිම් මේ සියලු දෙනාම මේ පාදයාත්‍රාවට එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මේ තොණ්ඩමනාරුහි පිහිටි සෙල්ල සන්නිධි කෝවිල කියන්නේ මේ පාදයාත්‍රාවේ ආරම්භක ස්ථානය. මේ සඳහා නායකත්වයේ ලබා දෙන මේ කවුරුත් අනුශාසනාවක් ලබා ගන්න මේ කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතමයා. ඉතින් එතුමන් සමග තමයි අද මේ මොහොතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතුමා යාපනයේ ඉඳලා ඔකද දක්වා ගමන් කරන්න දින 51ක් ගත කරලා තිබෙනවා. මේ ආව ගමන් මඟ පිළිබඳව තමයි අපි දැන් දැනගන්න සූදානම් වෙන්නේ අපේ වේල් ස්වාමි, අපේ කණ්ඩායමේ නායකතුමාගෙන් මේ ගමන පිළිබඳව. කතරගම දියවඩ නිලමගේ ආරාධනය පරිදි තමයි අපි මේ ගමනට සහභාගි වුණේ. අපි යාපනයෙන් ආරම්භ කරපු මේ යාත්‍රාව මුලදී ත්‍රිකුණාමලය හරහා අම්පාරට පැමිණියා. මේ පාදයාත්‍රාවේ තිබෙන හොඳම ගමන් මාර්ගය තමයි මේ තොණ්ඩමනාර ඉඳලා කතරගමට යන ගමන් මාර්ගය. මේක තමයි යාත්‍රාවේ දිගම ගමන් මාර්ගය. යාපනයෙන් ආරම්භ කරපු මේ යාත්‍රාව මුලදී ත්‍රිකුණාමලය හරහා අම්පාරට පැමිණියා. මේ යාත්‍රාවට පැමිණියේ දැඩි දුෂ්කරතා මැද්දේ. දුෂ්කර ගමනක ගත කරමින් තමයි මේ ආකාරයෙන් ඔකඳ සිට මේ වන පියස මැදින් ඔවුන් ගමන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ කදි සොරිදුන්ගේ පිහිට ආශිර්වාදය ලබා ගැනීම සඳහා. මේ යන ගමන තුළ ITN මාධ්‍ය සත්කාරගත්වේ ලබා දෙමින් සූදානම් වෙනවා ඉදිරි ගමන් මගේ සියලු තොරතුරු ඔබ වෙත අරගෙන ඉන්නට. අපි ආරාධනා කරනවා රැඳිලා ඉන්න ITN සමගින් සුවිශේෂිත වූ ගමනේ තොරතුරු ඔබ වෙත අරගෙන ඉන්නට අපි සූදානම්. ITN වෙනුවෙන් ගෑන් සංජය සමග මම චතුර සමරකෝන්.